අදම බලන්න නැත හිටුද ගීනත්තන් ඇත වශයෙන් දැම් වෙන්නේ. මම මේ කමිටුවට සභාග නොවනොත් මොකද වන්න. මේ කමිටුව හැල්ලුවට සලක්වෙන. එතිම පාර්ලිමෙන්තු මන්තවරෙක් දිර පාර්ලිමෙන්තුව පත් කළ කමිටුවක් හැල්ලුවට ලක්කරන්න මංසූ දනන්නේ. දැ මේ විදිරම තවත් කට්ටිය මේ විදිර එන්න ඇතු හිටියොත් මොකද වන්න. ඒ නිසා මේකට අද මේ උත්තරයක් කතානායකතුමා දෙන්න ඕනේ නැත්තම් මේ මට හෙට යන්නම් වෙන්නේ නැහැ. මේ හෙට ගිය නැත්තම් ආපහු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම ඉතින් මට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙන ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉතින් තව සෑහෙන කාලයක් ගියයි අවුරුදු 5ක් ගියයි උඩ තීන්දුවක් ගන්න. ඉතින් ඒකෝට මේ කමිටුව හැල්ලුවට ලක් කරනවා කියලා මං කියන්නේ. පාර්ලිමේන්තු කමිටුවට ආවෙ නැහැ කියලා මට මේ මා වෙල්ලන්නත් බෑ මාව හිරේ දාන්නත් බෑ. ඉතින් ඒකට තව තියෙනවා ගොඩක් කරන්න දේවල්. ඉතින් ඒක කරන්නම් මමත් කැමති නෑ කමිටුව හැල්ලු කරන්න. මම ඒකයි කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපි කැමති වුණත් අකමැති වුණත් පාර්ලිමේන්තු විසින් තෝරාපත් කරගත්ත කමිටුව පැහැදිලි ස්ථාවරයක් දෙන්න කියලා මම කියන්නේ. ඒකට ඉතින් මට ප්‍රශ්නයක් නෑ. නැතු මේ කමිටුවත් එක්ක තියෙන ප්‍රශ්න එක නෙමෙයි මම මේ කතා කරන්නේ. කමිටුවේ ඉතින් ඉන්න අය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නේ. ඒකේ සංයුතිය පිළිබඳව ඇවිල්ලා ඉන්න කට්ටිය සම්බන්ධව මම ඒව ගැන කතා කරන්නේ නෑ. මං කියන්නේ කමිටුවට යන්න පුළුවන්ද බැරිද අපි ස්ථාවර නියෝග කඩවෙයිද නැද්ද මේකින් කියලා ප්‍රශ්නේ. මහේස්ත්‍රාත් අධිකරණය හඬ පටන් ගත්ත නඩුව හයිකෝට් එකේ අහලා මහා අධිකරණය අහලා අභියාචනාධිකරණය අහලා ශ්‍රේෂ්ඨාධිකරණය අහලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරනවා එල්ලලා මරන්න. එතකොට එල්ලලා මරණ එක තමයි දැන් මේ ජනාධිපතිතුමාට ආපහු බලය දීලා තියෙන්නේ. එල්ලලා මැරීම අත්සන් කරන්න. මොකටද ඒක දුන්නේ? මං කියන්නේ ඒකත් වැරදි. එල්ලලා මැරුණා නම් උසාවියකින් එල්ලලා මරන්න ඕන. ආයි තමයි මොකටද ජනාධිපතිතුමාට දැන් මේ බලයක් දෙන්නේ? මේක එල්ලලා මරනවද නැද්ද කියලා තීරණය කරන්න. කොහේ එක බුද්ධලෙක් ආපහු මොකටද තීරණය කරන්නේ? වැරදි ඒක. ඒ කියන්නේ ඒක නීතියේ වැරදීමක් කියලා මම කියන්නේ. දැන් ඒක මොකද වෙලා තියෙන්නේ? දැන් ඊට පස්සේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නඩු තීන්දුව මේ රටේ ඉහළම අධිකරණය දුන්න නඩු තීන්දුව ආපහු ඉහළම අධිකරණයක් විසින් නවත්තනවා. මේක මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ දැන් අපි කාගේ එකද පිළිගන්නේ එතකොට? එතකොට ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නඩු තීන්දුව වැරදිද? ඒකේ මොකක්ද අඩුපාඩුවක් තියෙනවද? ඉතින් ඇත්තටම එතකොට අපි කල්පනා කරන්නේ මොකද්ද? එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ දුන්න නඩු තීන්දුව වැරදිද අඩුපාඩු තියෙනවද කියලා තමයි අපිට ඊට පස්සේ වෙන්නේ. ඇයි මේ එල්ලලා මරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයම නඩු තීන්දුවක් දෙනවා ආපහු ශ්‍රේෂ්ඨාධිකරණයම මේක නවත්තර ඉන්ටරිම් ඕඩර් එකක් දෙන්න. ඉතින් මේකෙන් මේ රටේ මේ තියෙන මොකද්ද මේ කරන්න කියන ප්‍රශ්නේ අපිට තියෙන. මේ නඩු තීන්දුවත් එක්ක අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ අවුරුදු ගානක් දුන්න ශ්‍රේෂ්ඨාධිකරණයට නිකන් ආපු නඩු තීන්දුවේ වැරදි අඩුපාඩු තියෙනවා. ඈ මොකටද මේක දෙන්නේ මේ විදියට? ඉතින් මම ඒකයි කියන්නේ මේක ප්‍රශ්න කළ යුතු කාරණයක් රටේ සමාජයේ මිනිස්සු. මොකද හේතුව මේ මෙතෙන්ට එනකල් අවුරුදු 15ක් ඉස්සර නඩු කියලා ඇවිල්ලා අවසානයේ මේක ආපහු නවත්තන. මන් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ මේක අපිට වෙනම පැහැදිලි කරලා දෙන්න වෙයි. මොකද මේ එතකොට ඇත්තටම රටේ උපරිම අධිකරණය පිළිබඳ විශාල අවිශ්වාසයක් රටේ මිනිස්සුන්ට තියෙනවා. සුප්‍රීම් එක තමයි මම කිව්වේ. එතුමන්ලම දුන්න රූලින් එකට උද්දේ එතුමන්ලම ආපහු රූලින් එකක් දෙන මේක නවත්තන්න කියලා. මට නම් තේරෙන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේක දාලා තියෙන ඔක්තෝබර් 26 දක්වා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊළඟ ජනාධිපති වරණය කැඳවන්න තියෙන්නේ ඔක්තෝබර් 20 ගණන්වල. ඒතර ඒ කියන්නේ මේ ජනාධිපති යටතේ එල්ලන්න බැරිවීම සඳහා කරපු වැඩපිළික් තමයි මේ යන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ වෙනත් විදිහේ වැඩපිළිකුත් ඒක ඇතුලේ තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව සැකමතු වෙලා තියෙන මිනිස්සු.